හයි බොවන් දුවේ පුතේ අද මම කරන්නේ ගණිතයේ පාඩම ගහන ශ්‍රේණියේ ඔයාලට මම ගණිතය අන්තිමටම අප්ලෝඩ් කරපු වීඩියෝ එක කරේ පුතේ 9 වෙනි පාඩමේ සම්පාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් සම්පාද ත්‍රිකෝණ ප්‍රමේය කරේ අද කරන්නේ පුතේ ඒකේ විලෝමය ඒ ප්‍රමේයේ විලෝමය පුතාලට මතකද ඒ කියන්නේ පුතාලගේ පුතේ පොතේ නමය තුන්වැනි පාඩම නමය 9.3 හරිද ඔයගොල්ලන්ගේ ඉස්සෙල්ලා දවසේ අපි කරේ ප්‍රමේය පුතේ සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය ඒකෙන් මම ඔයාලට පෙන්නුවේ මම මේ මතක් කරන්නේ ඕනම සමදිපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණ සමානයි කියන එක අපි හිතමු ABC ත්‍රිකෝණයේ ඔයාලට දීලා තියෙනවා AB සමානයි AC කියලා එහෙනම් අපිට මම ඔයාලට පෙන්නුවා AB සමානයි AC නම් දැන් AC ට සම්මුඛ කෝණය තමයි ABC කෝණය AB වලට සම්මුඛ කෝණය තමයි පුතේ ACB කෝණය එහෙනම් අපිට කියන්න පුළුවන් AB සමානයි AC නම් ABC කෝණය සමාන වෙනවා ACB කෝණයට ඉතින් ඕනම සමදිපාද ත්‍රිකෝණයක ඒ කියන්නේ මේ සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමානයි කියන ප්‍රමේය තමයි අපි එදා කරේ ඒකෙම විලෝමය තමයි ඒකෙම අනිත් පැත්ත තමයි අද කරන්නේ ඒ කියන්නේ පුතේ අද කරන්නේ ඕනම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒ කෝණවලට සම්මුඛ පාද සමානයි කියන එක තේරුණාද දැන් ප්‍රමේය කියන්නේ ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා සමදිපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙකක් සමාන ත්‍රිකෝණයක් ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා. ඒකේ විලෝමයෙන් කියන්නේ පුතේ කෝණ සමාන වේ නම්, ඒ කියන්නේ ඕනම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් ඒ කෝණවලට සම්මුඛ පාද සමානයි කියන එක තමයි ඒ ප්‍රමේයේ විලෝමය. ඒකෙන් තමයි අද අපි ගැටළු විසඳන්නේ. ඔයාලගේ පොතේ 106 වෙනි පිටුවේ තමයි ඒ පාඩම තියෙන්නේ. ඒ පාඩම තියෙන්නේ 106 වෙනි පිටුවේ. අපි කරන්නේ ඒ ප්‍රමේයේ විලෝමය. පළවෙනි එකේ විලෝමය තමයි අපි කරන්නේ. සමදිපාද ත්‍රිකෝණයේ විලෝමය. හරිද? සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයේ විලෝමය. හරිද? විලෝමය කියන්නේ පුතේ ඔයගොල්ලෝ පොතේ ඒක ලියාගන්න. ඕනම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් කෝණ දෙකක් සමාන වේ නම් එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාදද සමාන වේ. ඒක තමයි ප්‍රමේයෙන් කියවෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි හිතමු ABC ත්‍රිකෝණය ඔයාලට දීලා තියෙනවා ABC ත්‍රිකෝණයේ ABC කෝණය සමානයි ACB කෝණය කියලා. ABC කෝණය සමානයි ACB කෝණය කියලා දීලා තියෙනවා. එහෙනම් මේ ප්‍රමේයය කියන්නේ පුතේ මේ කෝණය මේකට සමාන නම් මේකට සම්මුඛ පාදය මේකට සම්මුඛ පාදයට සමානයි. ඒ කියන්නේ AB සමානයි AC. මේක තමයි ප්‍රමේයෙන් කියන්නේ. අපි ඔය ප්‍රමේයෙන් ගැටළු කීපයක් හදමු. හරිද? මේ ප්‍රමේයයට අනුව තමයි මේකේ කෝණ දෙකක් සමාන වෙනවා නම් ඒකට සම්මුඛ පාද සමාන වෙනවා. අපි දැන් මේකෙන් ගැටළු කීපයක් හදමු. හරිම ලේසියි පුතේ. පළවෙනි එක අපි ගමු. ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ දීලා තියෙනවා මේ කෝණය අංශක 50යි මේ කෝණය අංශක 80යි ඔයාලට කියනවා රූපේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ සමාන පාද යුගලය සොයන්න මේ ත්‍රිකෝණයේ සමාන පාද යුගලය සොයන්න හරිද සමාන පාද යුගලය හොයන්න දැන් මේ කෝණය අංශක 50යි මේක 80යි අපි සමාන පාද යුගලය හොයන්න නම් පුතේ අපි මොකද කරන්න ඕනේ සමාන වෙන
කෝණ දෙක ඉස්සෙල්ලම හොයා ගන්න ඕනේ මේ කෝණේ එහෙම නැත්නම් මේකයි මේකයිද අපි සමාන වෙන කෝණ දෙක හොයා ගන්න ඕනේ ත්‍රිකෝණේ නේද දැන් මේකේ කෝණ දෙකක් දීලා තියෙනවා පුතේ ඉතිරි කෝණය හොයන්න ඕගොල්ලෝ දන්නවා දැන් මේ ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව ඕගොල්ලෝ දන්නවා අංශ 180යි කියලා අපි හිතමු මේක A කියලා මම දානවා A ධන 50 ධන 80 සමානයි අංශට 180 මේ කෝණ තුනේ එකතුව අංශ මේක ඔයාලට හිතෙන් හදන්නත් පුළුවන් මොකද කරන්න ඕනේ 80යි 50යි එකතු කරලා 180 ගන්න පුළුවන් මේ කෝණය ඉන්නේ මම දැන් මේ පිළිවෙල ලියනවා ඔයගොල්ලෝ දැනගන්න ඕන නිසා ඒ ධන 50 ධන 80 සමානයි 180යි ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව මේ දෙක අපිට එකතු කරන්න පුළුවන් ඒ ධන 50යි 80යි කියන්නේ 130යි සමානයි 180යි ඒ කියන්නේ A කියන්නේ 180 ඍණ අංශක 130. ඒ කියන්නේ A වලාගේ ඉන්න පුතේ අංශක 50යි. A වලාගේ අංශක 50යි. ඔන්නත් මේක හොයාගත්ත අංශක 50යි කියේ. එහෙනම් අංශක 50 නම් දැන් බලන්න මොන මේ කෝණ දෙකද සමාන වෙන්නේ? මේ සමාන වෙන්නේ B කෝණයයි A කෝණයයි. හරිද? A කෝණය අංශක 50යි කියන්නේ ABC කෝණය ABC කෝණය සමාන වෙනවා. ABC කියන්නේ මේ කෝණය මේ කෝණය කියන්නේ BAC කෝණය. BAC කෝණය සමානයි අංශක 50යි. අපි හොයාගත්තා. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා නම් පුතේ සමාන වෙන පාද මොකද්ද? ක්‍රමයේ විලෝමය අනුව මේකට සමුක පාදය BC, මේකට සමුක පාදය AC. නම් සමාන වෙන පාද දෙක පුතේ මෙන්න මේ පාද දෙක. කියන්නේ AC සහ BC. AC සහ BC. ඉහත ක්‍රමයට අනුව. ඉහත ප්‍රමේයයට අනුව දැන් ඔයාලට පැහැදිලි ඇති. හරිද සමාන වෙන පාද විභලය හොයන්න කිව්වොත් අපි ඉස්සෙල්ලම සමාන වෙන කෝණ විභලය හොයන්න ඕනේ. කෝණ විභලය හොයලා ඒ කෝණවලට සම්මුඛ පාද දෙක තමයි අපි උත්තරේට ලියන්නේ. දැන් මේකේ සමාන වුනේ මොකද්ද පුතේ? මේ කෝණේ මේ කෝණේ. දැන් මේකයි මේකයි සමාන වෙන මොකද දන්නව මේ පාදේ මේ පාදේ සමාන වෙන්නේ කියලා. මේකට සම්මුඛ පාදේ මේක, මේකට සම්මුඛ පාදේ මේක. මම හිතන්නේ ඔයාලට ඒක පැහැදිලි ඇති. අපි දැන් තව ජාති ගණනක් හදමුකෝ. අර දිලා තියෙන මෙන්න මේ විදිහට. A B C D E මේ කෝණය දිලා තියෙන පුතේ අංශ 55යි කියලා. මේ කෝණය දීලා තිනව අංශක 60යි කියලා මේ කෝණය දීලා තිනව අංශක 25යි කියලා. පුතාලට පෙන්වන්න තියෙන්නේ දැන් දීලා තිනව රූපේ දක්වා ඇති තොරතුරු අනුව AC සමානයි AD වේ. AC සමානයි මෙතන ගන්න රූපේ දක්වා ඇති තොරතුරු අනුව වෙනන් දීනම් පුතේ AC සමානයි AD බව AC සමානයි AD ඒ කියන්නේ වෙන මේ ත්‍රිකෝණය ගත්තොත් පුතේ ACD ත්‍රිකෝණය මම එළියට ගත්තොත් ACD ත්‍රිකෝණය එළියට ගත්තොත් පෙන්වන්න තියෙන්නේ AC සමානයි AD කියලා. එහෙනම් මොකක්ද අපි පෙන්වන්න ඕනේ? AC සමානයි AD නම් මේකට සම්මුඛ කෝණය මේකට සම්මුඛ කෝණයට සමානයි කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ C කෝණය සමානයි D කෝණය කියලා පෙන්වන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් අපි C කෝණය දැන් මේ C කෝණය කියන්නේ ACD කෝණය. ACD කෝණය සමානයි ADC කෝණය මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වුවොත්ින් හරි. නම් මේ කෝණ දෙක සමානයි කියලා පෙන්නන්න අපි මේ කෝණ දෙකේ අගයන් සොයමු. දැන් බලන්න ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය. හැමෝම තියෙනවා ABC ත්‍රිකෝණය. මේ කෝණය දන්නවා මේ කෝණය දන්නවා. මෙන්න මේ කෝණය හොයන්න තියෙනවා. මොකක්ද දැන් මේ ප්‍රමේයය? ඔබල ඉස්සෙල්ලාගෙන ගත්තා ත්‍රිකෝණව ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සමුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. මේක A මේක B නම් මේක වෙන්නේ පුතේ A ධන B. පැහැදිලිද? මේ කෝණ දෙකේ එකතුව තමයි මේක වෙන්නේ. අපිට ඒක සරලව ලියන්න පුළුවන් පුතේ. ACD කෝණය කියන්නේ කීයද?
ACD කෝණය කියන්නේ අංශක 25 ධන අංශක 60. අංශක 25 ධන අංශක 60. දැන් මෙතන හේතුව තමයි මෙතේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. සම්මුඛ කෝණවල එකතුවට සමාන වේ. හරිද? ඒක ඔයාලට පුතේ කටපාඩමේ මතක තියෙන්න ඕනේ. දැන් ACD කෝණය කියන්නේ පුතේ මොකද්ද? 25 ධන 60. ඒ කියන්නේ 5යි 6යි 8යි. 6යි 2යි 8යි. එතකොට අංශක 85යි ACD කෝණය කියන්නේ. මේක අපි හොයාගත්තා. දැන් මේ කෝණේ හොයන්න ඕනේ. දැන් බලන්න මේ කෝණේ කොහොමද වෙන්නේ? මෙන්න මේක සරල කෝණය. හරිද? දැන් මෙහෙම දීලා තියෙනවා. මෙන්න මේ කෝණේ අංශක 85යි. මේ කෝණේ අංශක 95යි. එහෙනම් මේක හොයන්නේ කොහොමද? ඔයාලා දන්න මේ දෙකේ පරිපූර්ක බද්ධ කෝණ මේ දෙකේ එකතු 180යි. මේක 95 නම් මේක හොයන්නේ කොහොමද? 180න් 95 අඩු කරනවා. අපිට ලියන්න පුළුවන් පුතේ ABC කෝණය ධන මේ කෝණය ධන මේ කෝණය අංශක 180. ඒ කියන්නේ ABC කෝණය ධන ABC කෝණය ධන ADE කෝණය ADE කෝණය සමානයි අංශක 180යි. අල්පයන් පුළුවන් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. හරිද? එතකොට අපිට හොයන්න තියෙන්නේ ADC කෝණය. එතකොට ADC කෝණය අපි දන්නවා ADE කෝණය දීලා තියෙන අංශක 95යි කියලා. ඒක 180යි. එහෙනම් අපි ADC කෝණය දන්නවා අංශක 180 වින අංශක 95 කිය දෙන්නේ 9 5 5 7 9 17 9 8 ඔන්න එනවා ADC කෝණය අංශක 85යි කියලා. ඒ කියන්නේ මේ කෝණය අංශක 85යි මේ කෝණය අංශක 85යි. දැන් මේ කෝණේ සමානයි කියන්නේ පුතේ මේ කෝණ දෙක සමානයි. එහෙනම් මේකට ප්‍රතිමුඛ ඒ කියන්නේ සාමුඛ පාදය මේක මේක සාමුඛ පාදය මේක ඒක නිසා බලන්න දැන් තුනක් එම නිසා AC සමානයි AD පද හේතුව ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒ කෝණ වලට සාමුඛ පාද සමාන නිසා දැන් පුතාලට පැහැදිලි ඇති ඕන නම් ආපහු කියන්න දැන් මේ ත්‍රිකෝණයේ මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ යගේ දීලා තියෙනවා ඒකට අපිට පෙන්වන්න තියෙන්නේ AC සමානයි AD කියලා AC සමානයි AD කියලා පෙන්වනම් පුතේ මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වුවම හරි. දැන් මේ කෝණ දෙක සමාන නම් මේකට සමුඛ පාදය මේකට සමුඛ පාදය මේක මේ පාද දෙක සමාන වෙනවා. ඊට පස්සේ පුතේ අපි කරන්නේ මේ කෝණේ හොයන්න මේ ත්‍රිකෝණය ගන්නවා ABC ත්‍රිකෝණය ගන්නවා BC පාදයේ දික් කළ තියෙනවා. මේ BC පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සමුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ කියන්නේ 60 ධන 25. ඒ කියන්නේ අංශක 85යි. එහෙනම් මේක හොයාගත්තා. දැන් මේ කෝණේ හොයන්න පුතේ ABC කෝණය හොයන්න මේකෙන් මේක එකතු අංශක 180යි. මේක හොයන්න 180න් 95ක් අඩු කරනවා. කොට එනවා 85යි. දැන් මේකත් 85යි. මේකත් 85යි. දැන් මේකට ඉදිරියටින් තියෙන පාදය මේකට ඉදිරියටින් තියෙන පාදය මේක. දැන් AC සමානයි AD. පුතාලට මම හිතන්නේ දැන් පැහැදිලි ඇති. අපි ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණය දීලා තියෙන පුතේ ABC කෝණය සමානයි BCA කෝණය සමානයි BAC කෝණය කියලා දීලා තියෙනවා. මේ කියන්නේ මොකද්ද? ABC කෝණය කියන්නේ මේ කෝණය. BCA කෝණය කියන්නේ මේ කෝණය. ඊළඟට CAB කෝණය කියන්නේ මේ කෝණය. හරිද? ඊළඟ මොකද්ද මේ දීලා තින්නේ? මේ ත්‍රිකෝණේ කෝණ තුනම සමානයි කියලා පෙන්වන්න තියෙනවා. ඔයාලා පෙන්වන්න තියෙන්නේ පුතේ මේක දත්තය. ඔයාලා සාධනය කළ යුත්තේ පෙන්වන්න තියෙන්නේ ABC
සමපාද ත්‍රිකෝණයක් බව සමපාද ත්‍රිකෝණයක් බව කොටෝග මේක කියන්නම දෙයක් නෑ නේද ඔයාලට ගල්ප ගමන් පේනවා කොහොමද සාධනය කරන්නේ කොහොම සාධනය කරන්නේ ABC ත්‍රිකෝණය මේ කෝණ තුනම සමානයි කියලා දීලා තියෙනවා දැන් ප්‍රමේයෙන් මොකක්ද ඉගෙන ගත්තේ සමදිපාද ත්‍රිකෝණය විලෝමයෙන් මොකක්ද අපි ඉගෙන ගත්තේ අපි ඉගෙන ගත්තේ ඕනම ත්‍රිකෝණයක පාද කෝණ දෙකක් සමාන නම් ඒ කෝණවලට සම්මුඛ පාද සමානයි කියලා එහෙනම් අපිට මේ කෝණ දෙකක් විතරක් ගන්න අපි තමයි මේ කෝණ දෙක ඒ කියන්නේ ABC කෝණය සමානයි මම ගන්නවා ABC කෝණය සමානයි ACB හරිද ඔක දැක්කේ දීලා තියෙනවානේ ඒක අනුව අපිට මොකද කියන්න පුළුවන් මේ කෝණය මේකට සමාන හරි එහෙනම් මොකද කියන්න පුළුවන් මේකට සම්මුඛ පාදය මේකට සම්මුඛ පාදය මේක නෑ අපිට ලියන්න පුළුවන් එම නිසා මොකක් සමාන වෙන්නේ මේ කෝණ දෙකට සම්මුඛ පාද දෙක නක් AB සමානයි AC AB සමානයි AC හරිද ABC කෝණය සමානයි ACB කෝණය නම් ඒ කියන්නේ මේ කෝණයයි සමාන නම් මේකට සම්මුඛ පාදය AC මේකට සම්මුඛ පාදය AB හරිද මෙතන ලියන්න සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය අනුව හරිද ඒක ලියන්න ඕනේ සමදිපාද ත්‍රිකෝණයේ විලෝමය අනුව තර AB සමාන AC. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ කෝණ දෙක. මේ කෝණ දෙක. ඒ කියන්නේ BAC කෝණය සමානයි BAC කෝණය සමානයි ACB කෝණය. ඒකත් දැක්කේ. අපිට දීලා තියෙන කෝණ තුනම සමානයි කියලා. දැන් බලන්න BAC කෝණය. මේ කෝණය මේකට සමානයි. එහෙනම් මොකද්ද වෙන්නේ? මේකට සම්මුඛ පාදය මොකද්ද? මේක. මේකට සම්මුඛ පාදය මොකද්ද? මේක. හරිද දැන් අපි ඉස්සෙල්ල පෙන්නේ මොකද්ද අපි ඉස්සෙල්ල පෙන්නේ ඔපිටේ මේක මේකට සමාන නම් මේකයි සමානයි කියන්නේ දැන් ගන්නවා මම මේ කෝණ දෙක මේ කෝණ දෙක ගත්තොත් මේකට සම්මුඛ පාදය මේක ඊළඟට මේකට සම්මුඛ පාදය මේක හරිද එතකොට අපිට එකෙන් කියන්න පුළුවන් මොකද්ද මේකට සම්මුඛ පාදය AB සමානයි කියලා මොකටද මේකට සම්මුඛ පාදය BC හරිද ඒක කියන්නේ අපි සමදිපාද ත්‍රිකෝණයේ විලෝමය අනුව දැන් බලන්න මේකයි මේකයි AB සමානයි AC AB සමානයි BC නම් මේ දෙකෙන් අපිට මොකද කියන්න පුළුවන් AB සමානයි BC සමානයි AC ඒ කියන්නේ AB සමානයි AC AB සමානයි BC එහෙනම් මේ AB මේ දෙකටම සමානයි කියන්නේ මේ තුනම එකිනෙකට සමානයි එහෙනම් අපිට කියන්න පුළුවන් මේ පාද තුන සමානයි එම නිසා ABC යනු සමපාද ත්‍රිකෝණයකි සමපාද ත්‍රිකෝණයකි දැන් පුතාලට පැහැදිලි අපේ කෝණ දෙක දෙක අරගෙන ඒ කෝණ දෙකට සමුක පාද සමානයි කියලා පෙන්නුවා ඒ පරි ඒ දෙක අරගෙන අපි දැක්කා ABC සමපාද ත්‍රිකෝණයක් කියලා දැන් බලන්න මේ ගන්න පුතේ AB සමානයි AC සහ දත්තෙන් දීලා තියෙන මොකද්ද දත්තෙන් දීලා තිනවා AB සමානයි AC කියලා දීලා තිනවා AB AC සමානයි හරිද අනිත් එක දීලා තිනවා PQ සමාන්තරයි BC කියලා PQ BC ට සමාන්තරයි කියලා දීලා තිනවා මොකද්ද ඔයාලට පෙන්වන්න තියෙන්නේ සාධනය කළ යුත්ත පළවෙනි කොටස තියෙන්නේ පුතේ AP සමානයි AQ කියලා AP සමානයි AQ බව පෙන්වන්නේ දෙවෙනි කොටස තියෙන්නේ BP සමානයි CQ බව පෙන්වන්නේ මොකද පළවෙනි කොටස තියෙන්නේ AP සමානයි AQ කියලා පෙන්වන්න දෙවෙනි එක BP සමානයි CQ කියලා පෙන්වන්න කොහොමද අපි ඔක සාධනය කරන්නේ කොහොම සාධනය කරන්නේ දැන් මොකක්ද දැන් දීලා තියෙන පුතේ ඉස්සෙල්ලාම අපි දීපුව ලකුණු කරගන්න ඕනේ මේ රූපේ. තුපෝ මොකක්ද දීලා තියෙන්නේ AB සමානයි AC කියලා දීලා තියෙන්නේ.
අපිට AB සමාන AC කියපු ගමන් අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා. මේක A නම් මේකත් A. ඒක අපි ඉස්සෙල්ලම ලකුණු කරගන්න. ඊට පස්සේ මෙහෙම තියෙනවා පුතේ PQ සමාන්තරයි BC කියලා. PQ සමාන්තරයි BC කියලා. දැන් බලන්න අපිට පෙන්වන්න තියෙන පුතේ AP සමානයි AQ කියලානේ. AP සමානයි AQ කියලා පෙන්වන්න තියෙනවා. මම දැන් බලන්න මේකේ මෙන්න මේ විදිහට තියෙනවා. APQ AP සමානයි AQ කියලා පෙන්වන්න නම් අපිට මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. එක පුතල ගන්නවනේ. AP සමානයි AQ කියලා පෙන්වන්න නම් මේ කෝණ පාදවලට සමග කෝණ දෙක සමානයි කියලා පෙන්වුවම හරි. දැන් බලන්න මේකෙන් හරි ලේසියෙන් පෙන්වන්න පුළුවන්නේ. දැන් AB AC ට සමාන නම් අපිට මේකයි මේකයි සමානයි. එතකොට මේකයි මේකයි සමාන්තරයි කියලා කියන්නේ ඒකෙන් මොනවද අපිට මේකේ පේන්න තියෙන කෝණ? ඕනම සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණම් සෑදෙන ඕගොල්ලෝ දන්නවා ඒකාන්තර කෝණ. ඉසෙඩ් අකුර හැඩයේ තියෙන ඒකාන්තර කෝණ. F අකුර හැඩයේ තියෙන අනුරූප කෝණ. F අකුර හැඩයේ තියෙන අනුරූප කෝණ. දැන් බලන්න මේකේ මෙන්න මේ පැත්ත අයින් කරමු. මේ F අකුරක් නේද? ඒක ඕගොල්ලන්ට පේනවනේ මෙන්න සමාන්තර රේඛා දෙක මේ තීරයක් රේඛාවෙන් කැපුණාම මෙන්න මේ කෝණේ සමානයි. හරිද? මේක A නම් මේකත් A. ඒ වගේම මේ F අකුර. මේ F අකුර මේකයි මේකත් අනුරූප කෝණ. නම් මේකත් A නම් මේකත් A. පැහැදිලිද? මේකත් A. එහෙනම් දැන් බලන්න මේකයි මේකයි සමානයි. අක්කොම දෙක පෙන්වන්නේ AB AC ට සමාන නම් මේ කෝණය මේකට සමානයි. මේකයි මේකයි සමාන්තර නම් මේක මේකට අනුරූප කෝණ, මේකයි මේකයි අනුරූප කෝණ. එහෙනම් මේ දෙක සමාන නම් මේ දෙකත් සමාන වෙනවා. එහෙනම් මේ දෙක සමාන නම් මේවට අනුරූප පාද සමාන වෙනවා. ඔන්න පළවෙනි කොටස. AP සමානයි AQ. අපි ඒක පෙන්වමු. ඊට පස්සේ තියෙන පුතේ BP සමානයි CQ කියලා. බලන්න ඒක කොච්චර ලේසිද කියලා. දැන් AB සමානයි AC කියලා අපි දත්තෙන් දීලා තියෙනවා. අපි පෙන්වුවා මේ කොටස මේකට සමානයි කියලා. එහෙනම් මේ සම්පූර්ණ එකෙන් මේ කොටස අඩු කරාම වෙන ගාන සම්පූර්ණ කොටසෙන් මේ කොටස අඩු කරාම වෙන ගාන සමාන වෙන්න ඕනේ. දැන් BP සමානයි CQ. හරිම ලේසි පුතේ මේ ගණන්. ගොඩක් අය හිතන ජ්‍යාමිතිය ගණන් අමාරුයි කියලා. ජ්‍යාමිතිය ගණන් හරිම ලේසි පුතේ. හරි පොඩ්ඩක් කල්පනා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක හදාගන්න හරිම ලේසි. දැන් පටන් ගන්න කොතනින්ද? දැන් අපි මේ වගේ ගණනක් හදනකොට පුතේ ගානේ උත්තරේ ඉඳන් ආපස්සට යන්න ඕනේ. හරිද? ගානේ උත්තරේ ඉස්සෙල්ලම බලන්න. මොකක්ද අපිට පෙන්වන්න තියෙන්නේ? ඊට පස්සේ පෙන්වන්න තියෙන එකේ ඉඳලා ඕනේ ආපස්සට යන්න. අපිට මොකද්ද පෙන්වන්න තියෙන්නේ? අපිට පෙන්වන්න තියෙන්නේ AP සමානයි AQ කියලා. එහෙනම් බල හිතන්න ඕන ඔයගොල්ලෝ පුතේ AB සමානයි AQ කියලා පෙන්වන්න නම් මොකක්ද අපි පෙන්වන්න ඕනේ? මොකක්ද අපි කරන්න ඕනේ? එහෙනම් මේ දෙක සමානයි කියලා පෙන්වන්න නම් මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙන ක්‍රමයක් තමයි ඊළඟට අපි හිතන්නේ. එහෙනම් අපි දන්නවා දැන් මේ දෙක සමාන්තරයි කියලා දීපු නිසා මේක මේකට සමානයි. මේක මේකට සමානයි අනුරූප කෝණ. නමුත් මේකයි මේකයි සමානයි. ඇයි? AB සමානයි AC කියලා දීලා තිබු නිසා. එහෙනම් මේ කෝණ දෙක සමානයි කියන්නේ මේකයි මේකයි සමානයි. හරිම තර්කානුකූලව හිතන බුද්ධ වෙන පුතේ. හරිම ලේසි. හරිද? ඔකට අපි ලියන්න පටන් ගමු ඉස්සෙල්ලම. අපි ලියනවා මොකද්ද? PQ සමාන්තරයි BC නිසා අපිට ලියන්න පුළුවන් APQ කෝණය සමයි මේ කෝණය මේකට සමානයි. හරිද? PBC කෝණය නැත්නම් ABC කෝණය. හරිද? මේකද මේක සමාන්තර නම් මේ කෝණය සමානයි. ඒකට හේතුව මුත්තේ අනුරූප කෝණ. ඒ වගේම මේ පැත්ත. AQP කෝණය සමානයි ACB කෝණයට. ඒකත් අනුරූප කෝණ. හරිද? මේක මේකට සමානයි මේකට සමානයි. නමුත් අපිට දීලා තියෙනවා AB සමානයි AC. ඒක දත්තය. හරිද? AB සමානයි AC කියලා දීලා තියෙනවා. එම නිසා අපි කියනවා ABC කෝණය සමානයි ACB කෝණය. මේකයි මේකයි සමාන නම් මේ කෝණ දෙක සමානයි. ඒකේ ප්‍රකොමකද කියන්නේ සමාන පාදවලට ත්‍රිකෝණයක ඕනම ත්‍රිකෝණයක සමාන පාදවලට සමමුඛ කෝණ සමානයි. ඕනෑම ත්‍රිකෝණයක සමාන ඒක මම කෙටියෙන් කියන්නේ පුතා හරියට කියන ත්‍රිකෝණයක සමාන පාදවලට සමමුඛ කෝණ සමාන වේ. හරිද?
तो ए बी सी समान है ए सी बी तब बन मैंने में देखा में देखिए में ए बी सी ए सी बी ना में जब एक समान है ना अपने में का जब एक समान है क्या लिया ना पुरवा ठीक है ना एमन हिसाब ए पी क्यू कोण है समान है ए क्यू पी कोण है ना में हम कहते क्या ने ए पी क्यू कोण है क्या ने में का समान है ए क्यू पी में का समान है एमन हिसाब क्या लिया ना पुरवा ए पी समान है ए क्यू हेतु समान त्रिकोण का कोण देखा समान है ना ये कोण वाला टे सामुका पाद समान है हमने पहले ही पढ़ा था पहले वाले एसी टूटे देवन पढ़ सम पद पहनने तीन ने बीपी समान है सीक्यू के हम ये समझते हैं ना देवन पढ़ से पहनने तीन टूटे देवन पढ़ से अब पहनने तीन ने बीपी समान है सीक्यू बाव है ना बीपी समान है सीक्यू बाव කොහොමද අපි ඒක සාධනය කරන්නේ අපි දන්නවා අපිට දීලා තියෙන පුතේ AB සමානයි AC කියලා. හරිද ඒක දත් වෙන්නේ AB සමානයි AC දත් වෙයි. අපි දැන් පෙන්වන්නේ මොකද්ද? අපි පෙන්නවා AP සමානයි AQ කියලා. හරි? දැන් ඔන්නක් වල් කියන සාධනය කර ඇත. සාධනය කර ඇත. හරි පළවෙනි කොටසේ අපි සාධනය කරේ ඒකනේ. देखो ए पी समान है ए सी ए पी समान है ए क्यू तब हम मेका मेका ऐड करें ए बी तीन ए पी समान है ए सी रीन ए क्यू हर जन इतना अरे प्रत्यक्ष वाले पढ़ी गले गले थी ए समान है बी ना सी समान है डी ना ए रीन सी समान है बी रीन डी के मैंने यहाँ देख और भी पढ़ी काली गले गले तीन अब थे ए समान है बी ना सी समान है डी ना මේ දෙක එකතු කරත් අඩු කරත් a ධන c සමානයි b ධන d ඒ වගේම a ඍණ c සමානයි b ඍණ d දැන් මම ඒකම තමයි කරේ ab ඍණ ap සමානයි ac ඍණ ak ab ඍණ ap ab වලින් ap අයින් කරාම මොකද ඉතුරු වෙන්නේ pb මේ කියන්නේ pb ඊළඟට ac වලින් aq අයින් කරාම ඉතුරු වෙන්නේ qc මේක නේද අපිට පෙන්වන්න තියෙන්නේ හරිද හරිම පැහැදිලි तब वाले तब इतना अंतिम गाने दिए थे ये लेते हैं ना हरी दर दर मंगता ने मेरे को योजन है कि वाला तर हम लोग तक पहले लिया थी उठते आते हैं हरी दर मैं उठते हैं केंद्र या हर हाल या ना A O B पहले इधर O के आने के इंद्र है लेकिन अब दी रहती है ना उसे मेल दे रहे O के इंद्र या O उत्तर या तू पर ये देख पे अरे इधर साधने कराने थी ने उसे साधने कराने थी ने B O C कौन है समान है B O C अरे इधर B O C कौन है समान है දෙගුණයක් BAC බව පෙන්වන්න තියෙන්නේ BOC කෝණය කියන්නේ මේ කෝණය. මේ කෝණය සමානයි කියලා පෙන්වන්න තියෙනවා දෙගුණයක් BAC කෝණය. මෙන්න මේ වගේ දෙගුණයක් කියලා පෙන්වන්න තියෙනවා. පැහැදිලිද? මේක වගේ දෙගුණයක් මේක කියලා පෙන්වන්න තියෙනවා. දැන් කොහොමද අප සාධනය කරන්නේ? දැන් පුතාලා මේකෙන් දන්න දේවල් මොනවද? මේකෙන් දන්න දේවල් ලකුණු කරමු අපි. දැන් පුතාලා මම කව දැන් මේක කේන්ද්‍රය කියලා. මේක කේන්ද්‍රය නම් මොකද්ද කියන්න පුළුවන්? OA සමානයි OC කියලා. පුතාලාට ඒක පේනව නේද? එකම වෘත්තයේ හරයන්. හරිද? අපි මෙහෙම ඇඳලා මේ OA OC කියන වෘත්තයේ හරයන්. අපිට ලියන්න පුළුවන් OA සමානයි OC. හරිද? OA සමානයි OC වෘත්තයේ හරයන්. ඒක පැහැදිලිද? तो मेक है समान है ना वाला तो तारा प्रवेश मुकाबले के लिए करती है ने और ना मतलब कौन है का पाद देखा समान है ना ना ये पाद वाले तो सामु का कौन मेकर सामु का कौन है मेकर सामु का कौन है मेकर ये कौन है देखा समान है ना केला पुतारे के लिए करती है ना इन्हें जब बालाना बाप मेक कौन है ए की लगे मोर मेक कौन है ए में फिर दीदर तो बट आप यहाँ ने मुकाबले बी और सी कौन है मैंने मेक कौन है आगे हाँ
දැන් පුතාලට පේනවද මේ OAC ත්‍රිකෝණයේ මේ AO පාදයේ B දක්වා දික් කළ තියෙනවා. එතන මෙතන හැදෙන මේ බාහිර කෝණය සමාන වෙනවා නේද මේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ A ධනිය කියන්නේ දෙකයි මේ. බලන්න කොච්චර ලේසිද කියලා. දැන් ඔයාලට පැහැදිලිද? එතකොට ඔයාලට අඳුර ගන්න තියෙන පුතේ මේ OAOC කියන්නේ උත්තේ ආරයන් ඒ ආරයන් වලට සමක කෝණ සමානයි කියන එක තමයි පෙන්වන්න කරන්නේ. අපිට ලියන්න පුළුවන් OAC ත්‍රිකෝණයේ OAC ත්‍රිකෝණයේ සමක ලියන්න තියෙන්නේ OA සමානයි OC. ඒක නිසා අපිට ලියන්න පුළුවන් OAC කෝණය ඝන OCA කෝණය OAC කෝණය සමානයි OCA කෝණයට. OCA කෝණයට. OAC කෝණය මේ සමානයි OCA කෝණයට. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒවට සමක පාද කෝණය ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒවට සමක කෝණ සමාන නිසා කියලා මෙතන ලියවෙන්න ඕනේ. හරිද? OAC සමාන නේද? අපි හිතමු එතකොට මොකද්ද වෙන්නේ? BOC කෝණය. BOC කෝණය සමාන වෙනවා මොකටද? OAC කෝණය ධන මොකටද? ACO කෝණය. නැත්නම් OCA කෝණය. ඒ කියන්නේ මම ලිව්වේ මේ කෝණය සමානයි මේ කෝණය ධන මේ කෝණය. ඒ කියන්නේ මෙතන ලියවෙන්න ඕනේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සමක කෝණ දෙක එකතුවට සමානයි කියන එක මෙතන ලියවෙන්න ඕනේ පුතේ. හරිද? අපර BOC කෝණය කියන්නේ OAC කෝණය OCA කෝණය සමානයි කියන්නේ මේ කෝණ දෙක සමානයි. එහෙනම් මම මේ OCA වෙනුවටත් මට කියන්න පුළුවන් OAC කියලා. හරිද? OAC කියලා. දැන් OAC මේකට කියනවා OAC. මේ දෙක සමාන නිසා. ඒ කියන්නේ මොකද්ද දෙගුණයක් OAC. OAC ධන OAC. දැන් බලන්න OAC කියන්නේ පුතේ BAC කෝණයමනේ. මේ OB කියන්නේ එකම රේඛාවනේ. ඉතින් මේ කෝණය අපිට OAC කියලා නම් කරන්නත් පුළුවන් BAC කියලා නම් කරන්නත් පුළුවන්. නම් මම මේ OAC කියලා කියනොත් දෙගුණයක් BAC. ඔබනේ අපිට වෙනනම් තියෙන්නේ. හරිම පැහැදිලි පුතේ. ඔබලෝ දැන් මේ ගණන් පොඩක් අමාරු කියලා හිතන්න එපා. හරිම ලේසි. ඉතින් පුතේ දැන් ඔයාලගේ පොතේ තියෙනවා 106 වෙනි පිටුවේ තමයි මේ පාඩම තියෙන්නේ. ඊට පස්සේ උදාහරණ කීපයක් තියෙනවා. 9 අභ්‍යාසයෙන් ගණන් කීපයක් තියෙනවා පුතේ. මම ඒකෙන් ගණන් කීපයක් මේ හැදුවේ. එතකොට ඔයගොල්ලෝ ඉතුරු ගණන් ටිකක් හදන්න. මම හිතන්නේ පුතේ දැන් මේ කාලේ ඔයාලට මේ ගණන් වලට ඉතුරුක් මේ හැම විෂයකටම යෙදෙන්න ඕනේ කාලයක්. ඔයගොල්ලෝ දන්නවා ඉස්කෝලේ කොයි කාලේ පටන් ගන්නේ දන්නේ. ඒක නිසා අපතේ කාලේ යවන්න එපා. දෙමව්පිය ඔයගොල්ලෝ ගැන ගොඩක් බලාපොරොත්තු වෙ ඉන්නේ. ඔයගොල්ලෝ ඒ කියන්නේ මේ මෙයාගේ මාර්ග යොදා ගන්න ඔයගොල්ලෝගේ ඉගෙනීමට. ඒක නිසා කාලේ නාස්ති නොකර මේවා හොඳට ඉගෙන ගන්න. ඉතින් පුතේ මම අදට නවතින්නම්. ආයුබෝවන්.